ගුවන් සේවාවේ නොදුටු පැතිකට සොයාගෙන ඔබ දන්නවා අපි මේ වෙලාවට ඔබේ නිවහනට ගොඩවදිනවා කියලා. කෙසේ නමුත් අපි අපේ බලාපොරොත්තුව හැම විටම ගුවන් සේවාවේ තොරතුරු සොයාගෙන ඔබත් සමග ගුවන් සේවාවත් එක්ක පියාසර කරන්න. හැබැයි දිනක් දෙකක් සතියක් දෙකක් හමු නොවුනාට අප සමග අමනාප නොවන්න කියලා ආරාධනා කරමින් අරඹනවා ගුවන් සැරිසර. ඔබ මේ පසුවෙන් දකින ඇන්ටනෝ AN12 ගුවන් යානය සුවිශේෂී ගුවන් යානය. මේ ගුවන් යානය මෙලෙස නවතා තිබෙන්නේ මේ වන විට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුවේ. අප හිතුවා මේ ගුවන් යානයේ සුවිශේෂී තාක්ෂණික පසුබිම් පිළිබඳව සොයන්න. අපි ආරාධනා කළා මේ තාක්ෂණික පසුබිම් පිළිබඳව ඔබට තොරතුරු කියන්න දර්ශන අංගම්මනට. ඔහු තමයි ශ්‍රී ලංකන් ගුවන් සේවේ තාක්ෂණවේදී. දර්ශන, මේ ගුවන් යානයේ විශේෂත්වය පිළිබඳ කතා කළොත්? ඔව්, මේ එයාක්‍රාෆ්ට් එක ඇන්ටනෝ AN12 කියන වර්ගයේ එයාක්‍රාෆ්ට් එකක්. මේකේ පළවෙනි නිෂ්පාදනය 1957 තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේකේ නිෂ්පාදනය අවසන් වෙලා තියෙන්නේ 1973. මේක එන්ජින් 4ක එයාක්‍රාෆ්ට් එකක්. මේක ටර්බෝ ප්‍රොප් වර්ගයේ එන්ජින් තියෙන එයාක්‍රාෆ්ට් එකක්. මේකේ අපි ගත්තොත් වින්ස් පෑන් එක තියෙනවා මීටර 38ක්. එයාක්‍රාෆ්ට් එකේ ලෙන්ත් එක ගත්තොත් මීටර 36ක් තියෙනවා. මේක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ කාගෝ ප්‍රවාහනය සඳහා තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. ඉස්සර මිලිටරි පර්පස් වලටත් මේක එයාක්‍රාෆ්ට් එක පාවිච්චි කරලා තියෙනවා. මට තියෙනවා ප්‍රශ්නයක්. මට වගේම මා හිතනවා ඔබටත් ප්‍රශ්න තිබෙනවා ගුවන් යානවල තියෙන තාක්ෂණික වෙනස්කම් පිළිබඳව. අපි කිව්වොත් එන්ජිම ගැන. ඔව් ප්‍රභාත්, ගොඩක් නවීන ගුවන් යානවල පාවිච්චි කරනවා ටර්බෝ ෆෑන් එන්ජින්. මේ ගුවන් යානවල පාවිච්චි කරලා තියෙන්නේ ටර්බෝ ප්‍රොප් එන්ජින් එක. එතකොට නවීන ටර්බෝ ෆෑන් එන්ජින් වල ෆ්‍යුල් ඉකොනොමි එක හොඳ මට්ටමේ නිසා ගොඩක් එයාක්‍රාෆ්ට් වල දැන් ටර්බෝ ෆෑන් එන්ජින් තමයි පාවිච්චි කරන්නේ. මේ ටර්බෝ ප්‍රොප් කියන්නේ මොකක්ද? ටර්බෝ ප්‍රොප් කියන්නේ මේ ඔබට පේනවා ඇති මේ ගුවන් යානයේ ඉස්සරහ පෙති හතරක් තියෙනවා. ඒ පෙති හතරක් සමන්විත ඒවා ටර්බෝ ප්‍රොප් ලෙස හඳුන්වනවා අපි. ඉතින් දර්ශන කිව්වා වගේ ගුවන් යානාවල එන්ජින් තාක්ෂණික පසුබිම් එකිනෙකට වෙනස්. මේ යාන්ත්‍රික බලය පිළිබඳවයි අපි කතා බහ කරන්නේ. යාන්ත්‍රික බලයෙන් ගුවන ජයගත්තේ රයිට් සහෝදරයෝ. හැබැයි ඊට වඩා අලිඛිත දිගු ඉතිහාසයක් ශ්‍රී ලංකාවට තිබෙනවා කියලා තමයි සාක්ෂි සොයාගෙන තියෙන්නේ. ඒ අතීතේ රාවණ රජු හා සම්බන්ධ පුවත් කතාන්දරය. කෙසේ නමුත් ශ්‍රී ලංකාව ගුවන සම්බන්ධයෙන් විවිධ ඓතිහාසික ඉතිහාස කතා පුවත් අප ඔබට අසන්න ලැබෙනවා. අද අප සූදානම් වන්නේ යාන්ත්‍රික බලයට නැතුව මානව බලයෙන් ගුවන ජයගන්නට උත්සාහ කරන අපේ කණ්ඩායමක් සොයන්නට. ඔවුන් සිටින්නේ මීගමුවේ. මේ මීගමුවේ සිට මානව බලයෙන් ගුවන ජයගන්නට වෙරදරන නිගම්බු එරෝ මොඩල. The sun went down as across the hill, and the town lit up, the world got still. I'm learning to fly, but I ain't got wings. Coming down is the hardest thing. Well, the good old days may not return, and the rocks might melt, and the seed may burn.
අද ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රයට නොමැතින මතක සටහන් ලැබෙන ඒවගේම ගුවන් සේවා ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරලෙන දිනයක් බවට පරිවර්තනය කරන්නට මේ අවස්ථාවට සැරමිනි ඔබ සෑම සියලු දෙනාගෙන් අවසරයි. ඉතිහාසයේ ගුවන් සේවාවේ තවත් රන් අකුරෙන් ලියවෙන දිනයක් බවට අද දිනේ පත්වෙන්න යනවා. මොකක්ද හේතුව? මේ තමයි මානව බලයෙන් ක්‍රියාත්මක වන පළමු ගුවන් යානය මෙලෙස අත්හදා බලන්නයි සූදානම් වෙන්නේ, ගුවනට මුසු කරන්නේ බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රී ලාංකීය ගුවන් ක්ෂේත්‍රයට තිළිණ කරන මේ දැවැන්ත දායාදය පිළිබඳවයි අපි කතා බහ කරන්නේ. අද මේ ගමනට එකතු වන ගුවන් නියමුවා මේ නිගම්බෝ එරෝමොඩලේ පවුලේ අමිත් පෙරේර අපි සමග ඉන්නවා. මොකද්ද මේ ගුවන් යානය? මේක විශ්වප්‍රභාත්, මම නම් කරලා තියෙනවා එඩිල්මා කියලා. එඩිල්මා කියලා කියන්නේ අතරම මගේ අම්මගේ තාත්තගේ නම් දෙකේ එකතුව, එඩ්වර්ඩ් විල්මා කියන නම් දෙකේ එකතුව. ඉතින් ඇත්තටම මේ ඒයාර්ක්‍රාෆ්ට් එකද මෙතන තියෙන්නේ නැහැ, මේ එඩ්වර්ඩ් සහ විල්මා කියන දෙන්න නොතිබුණා නම්. ඉතින් ලංකාවේ පළවෙනි වතාවට මේක කරන්න ලැබිච්ච එක මටත් ලොකු ගෞරවයක්, මට ලොකු ආඩම්බරයක්. ඉතින් මේක මේ තරම් සංකීර්ණ වැඩක් හින්දා තමයි මම හිතන්නේ මේ රටේ මේ වෙනකන් මේක ගැන කවුරුත් අත්හදා බලන්න නැතුව ඇත්තේ. මාස 6ක විතර කාලයක් ගියා මට මේ නිර්මාණය කරන්න, සහ තවත් මාස 6ක් විතර ගියා මේක ගුවන් ගත කරගන්න පුළුවන් මට්ටමට ගන්න. ඉතින් ලොකු වැඩක්. කොහොමරි මේ අපි ඒක කරා. නව නිපුණ කරන ඔබට මේ සමාජයට හොඳ අලුත් අත්දැකීමක් එක් කරමින් නිගම්බෝ එරෝමොඩල ඔබ වෙත තිළිණ කරන මේ නවතම අත්දැකීම ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙන්න සූදානමින් ඉන්නවා මේ ගුවන් ගමන සිදු කරන්න. අපි සුභවතන ඔබට මේ කටයුත්තට එකතු වන්න. Thank you. සඳහන් කළ යුතුයි මේ වන විට ගුවන් යානාවේ ගුවන්ගත කිරීමට අදාළ සංඛ්‍යාලේඛන මා වෙත ලැබී තිබෙනවා. ගුවන් යානාව ගුවන්ගත වී තිබෙනවා අඩි 247ක දුරක්. ඒ වගේම තත්පර 16ක් කාලයක් ගුවනේ රැඳී තිබෙනවා. මම යලි සඳහන් කරන්නම්, තත්පර 16ක් ගුවනේ රැඳී තිබූ යානාව අඩි 247ක දුරක් ගමන් කර තිබෙනවා. ඉතින් ඒ තමයි ගුවන් යානාවේ ගුවන් ගමනට අදාළ අද දිනේ සංඛ්‍යාලේඛනය. ඉතාම සාර්ථක උත්සාහයක්, සාර්ථක නිමවීමක්, වසර ගණනාවක් තිස්සේ කළ උත්සාහයක ප්‍රතිඵලයක් තමයි අද අප ඉදිරියේ දිස්සුනේ. ඒ වගේම නව නිර්මාණයක් බිහි කරමින් නව සංදිස්ථානයකට මේ ගුවන් සේවාව යොමු කරමින් මේ එඩ්වර්ඩ් පෙරේරා මැතිතුමා ඇතුළු ඒ වගේම අපේ අමිත් ගුවන් නියමුවා මේ අපිව අරගෙන ගිය ස්ථානය, නැත්තම් මේ සනිටුහන් කළ ස්ථානය අනිවාර්යයෙන්ම ඉතිහාසගත වෙන බව නොඅනුමානයි. We'll be right back.
එදාසමහිය හැට ගණන්වල ඉඳලා මම මේ ගුවන් ආකෘති ගුවන් යාන ශිස්ත්‍රයේ එක එක අත්දැක බැලීම් කරපු කෙනෙක්. මට අදහසක් ආවා මේ පැදලා උඩ යන්න පුළුවන් ගුවන් යානාවක් සදන්න. නමුත් ඒක මට සාර්ථක කරගන්න බැරුව ගියා. නමුත් අද මගේ පුතා ඒ වැඩේ කරලා තියෙනවා. ඒකෙන් මට හුඟක් ආඩම්බරයි. Sunset bills on my mindset. I can't deny it. Getting higher than my income. Income's breadcrumbs. I've been trying to survive. The glow that the sun gets right around sunset helps me realize that this is just a journey. Drop your worries. You are gonna turn out fine. Oh, you turn out fine. බෝයින් සමාගම නිෂ්පාදනය කළ 747 ගුවන් ප්‍රවාහන ශේෂ්ත්‍රය උඩු යටිකුළු කළ ගුවන් යානා මාදිරිය. එහි අවසාන ගුවන් යානාව පසුගියදා ප්‍රවාහන කටයුතු සඳහා නිකුත් කළා. සාඩම්බරණීය ගැනුම් කරු බවට පත් වූයේ ඇට්ලස් එයා ගුවන් සමාගම. 50 දශකයේ ආරම්භය සමග බෝයින් නිපදවන ලද 707 නැමැති ගුවන් යානා මාදිලිය තවත් සංවර්ධනය කර මකීන් 400කට වැඩි ප්‍රමාණයක් එකවර ප්‍රවාහනය කරන්නත් දීර්ඝ ගුවන් ගමන්වල යෙදෙන්නත් හැකි ලෙස යානාවක් නිපදවන්න සැලසුම් කරනවා. එහි සැලසුම් කටයුතු සහ ඉංජිනේරුමය වගකීම පැවරෙන්නේ ජෝ ෂටර් කියන සුවිශේෂී ගුවන් යානා ඉංජිනේරුවරයාට. 1969 වසරේ පෙබරවාරි මස 9 දින පළමු පර්යේෂණ පියසරිය සිදුකරන බෝයින් 747 හි පළමු යානාව ගුවන් ප්‍රවාහන කටයුතු සඳහා එක් කරන්නේ 1970 වසරේ ජනවාරි 22. ඒ එවක ලෝසුපතල පෑන් එම් කියන ගුවන් සමාගම නිව්යෝක් ඉඳන් ලන්ඩන් දක්වා ක්‍රියාත්මක කළ පළමු වාණිජ ගුවන් ගමනත් සමගින්. මේ පළමු යානාව හදන්න බෝයින් සමාගම මාස 28 කාලයක් ගත කරලා තිබුණා. ඒ සඳහා ඉංජිනේරුවරුන් 4,500ක්ද ඇතුළත්ව 50,000ක පමණ කාර්ය මණ්ඩලයක් විවිධ ශේෂ්ත්‍ර හරහා තම දායකත්වය සපයා දී තිබුණා. මෙය තමයි ලෝකයේ නිපදවුණු පළමු දෙමහල් යානාව. දශක 50කට අධික කාලයක් අඛණ්ඩව ජනප්‍රියත්වයට පත් ගුවනේ රැඳී තිබූ මෙම යානා මාදිලියෙන් ගුවන් යානා ඒකක 1,574ක් නිපදවන්න බෝයින් සමාගම පසුගිය දශක 5 තුළ කටයුතු කළා. ඒ අතරට නාසා වෙනුවෙන් නිපද වූ යානා වගේම ඇමරිකානු ජනාධිපතිවරයන් වෙනුවෙන් නිපද වූ එයාෆෝස් 1 වඩාත් ප්‍රචලිතයි. මේ 747 සංකල්පයේ එක් ගුවන් ප්‍රවාහන කර්මාන්තය උඩු යටිකුරු වෙනවා. ඒ හේතු ගණනාවක් එක්ක විශාල මගින් ප්‍රමාණයකට එකවර ගමන් කිරීමේ හැකියාව, පුළුල් බඳ සහ දීර්ඝ ගුවන් ගමන්වල නිරත වීමේ හැකියාව, යානාවේ ගාම්භීර පෙනුම ඒ හේතුවලට වෙනස් මුහුණුවරක් දුන්නා. ඒ වගේම බොහෝ ගුවන් සමාගම් තම ගමන අතරතුර මගේ අත්දැකීම් නව රටාවකට අනුමත ලබා දෙන්නත් මේ යානා මාදිලිය භාවිතා කළා. ඒ නිසාම ක්වීන් ඔෆ් ද ස්කයි සහ ද ඉන්ක්‍රෙඩිබල් යන නාම පවා මෙම යානා මාදිලියට යොදනවා. මේ දැවැන්ත පෙරලිය කළ ජෝ ෂටර් නම් වූ 747 හි පියා ලෙස හඳුන්වන ගුවන් යානා ඉංජිනේරුවරයා අවසන් යානාව නිපදවන විට දිවියට සමුදී සිටියත් ඔහුට ගෞරවයක් ලෙස යානාවේ ඔහුගේ රුව සිත්තම් කරන්නට බෝයිම් කටයුතු කර තිබුණා. ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළ හැටියට තමයි මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ බිහිවන්නේ. වර එක ඒ ගුවන් තොටුපළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට අදිසි අවස්ථාවේ ගුවන් යානා ගොඩ බැසීමේ කර්තව්‍යයටත් විශාල දායකත්වයක් සපයනවා. බොහෝ දෙනෙක් කතා බහ කරනවා මත්තල ගුවන් තොටුපළට මොකද වෙන්නේ කියලා. අපි තුවයි ගැන අහන්න ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ ගරු සභාපතිතුමාගෙන් විශ්‍රාමික මේජර් ජෙනරල් ජී ඒ චන්ද්‍රසිරි මහතාගෙන් අපි ගැන විමසන්න හිතුවා. සභාපතිතුමනි, ඇත්තටම මත්තලට මොකද වෙන්නේ?
අපේ ප්‍රථමයෙන්ම අපි බලමු මේ මත්තල් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇති කිරීමේ පරමාර්ථය මොකක්ද කියලා. ඒකට එක ප්‍රධානම හේතුව තමයි ඕනෑම රටක දේශගුණික හේතුන් මත හෝ වෙන හේතුවක් මත ඕල්ඩ්නෙට් එයාපෝට් එකක් තියෙන්න ඕනේ. ඒක නැත්තම් ඊට මත්තල් ජාත්‍යන්තර ගුවන් තොටුපළ එන්නේ ඉස්සෙල්ලා බොහොමත් ගුවන් යානයන් කරේ දකුණු ඉන්දියාවේ ගුවන් තොටුපළට යාමයි. නමුත් ඒ දැන් නැවතිලා තියෙනවා. මේක ඕල්ඩ්නෙට් එයාපෝට් එකක් තියෙන හින්දා ඒක හේතුවක්. අනිත් එක මෙම ගුවන් තොටුපළ තියෙන්නේ සංචාරක පුරවරයක් මැද්දේ. විශේෂයෙන් මුළු දකුණු ප්‍රදේශය මුහුදුබඩ ප්‍රදේශය ඒකම අනිකුත් විශාල වශයෙන් සංචාර කර්මාන්තයට අදාළ හෝටල් වෙන්න පුළුවන් මුහුදු තීරය වෙන්න පුළුවන් ඒකම වනසතුන්ගෙන් ගහන වනසත්වෙන් වනසත්වෙන් පිරුණු ඒ ප්‍රදේශ වශයෙන් අපි හඳුන්වනවා. ඒ නිසා අනිකුත් සියලුම ආගමික කටයුතු අවශ්‍ය නොයෙකුත් ස්ථාන සංචාරය සඳහා අවශ්‍ය සතුන්ගේ නිජ භූමි ඒ සියල්ලම තියෙන ඒ ප්‍රදේශය. එහෙනම් එය ඉතා ජනප්‍රිය ප්‍රදේශයක් විශේෂයෙන් සංචාරකයන් අතර. මේක හේතුවක් තමයි ඒ ප්‍රදේශය මං හිතනවා ගුවන් තොටුපළක් ඉදිකිරීමට ප්‍රධාන වශයෙන් හේතු වුණේ. නමුත් පසුගිය කාලයේ තිබුණේ ප්‍රශ්න හින්දා පසුගිය වර්ෂයේ අප්‍රේල් මාසයේ පමණ සිට මෙම ගුවන් තොටුපළ විශේෂයෙන් භාවිතා කිරීම නැවතීම ගියා. ඇත්තෙම අප්‍රේල් මාසය වන තෙක් ගුවන් යාන පැමිණියා මධ්‍යම ආසියානු රටවල් වලින්. ඒ ආස්ථානා එයා කසකස්ථාන් එතකොට ඒරොෆ්ලොට් එවැනි ගුවන් යාන පැමිණියා. නමුත් කෙසේ හෝ වේවා මාස කීපයක් තුළේ නොලැබීම මුදල් නොලැබීම නිසා ආදායම් පහළ යාමට පටන් ගත්තා. මෙහි ප්‍රතිඵලයක් වුණේ වෙනම ක්‍රමයකට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ක්‍රමවේදයකින් බලලා එයා නැවතත් බිස්නස් සෙන්ටර් එකක් හැටියට වෙන නොයෙකුත් දේවල් එකතු කරලා මේක ඩෙවලොප් නැවත හදේ යුතු බවට නැවත ආදායම් ලබන ස්ථානයක් බවට පත් කර යුතු බව අප ගරු නිමල් ශ්‍රීපාල මැතිතුමා විසින් පෙන්වා දෙන්න පුළුවන් කැබිනට් එකට. ඒ අනුව අපට ඒ කැබිනට් අනුමැතිය ලැබුණා. එතකොට ඒක විශේෂයෙන් එන්නේ එක එක දේවල් වලින් සංයුක්ත වෙච්ච ඒකට අපි කියනවා ඒරොනොටිකල් රෙවනිව් කියලා. ඒ කියන්නේ ගුවන් යානා සමග කටයුතු කරන කටයුතු කළා ලබා ගන්නා ආදායම. ඒක තව එකක් කියනවා නොන් ඒරොනොටිකල් රෙවනිව් කියලා. ඒ කියන්නේ ඒක තියෙන ගුවන් තොටුපළ ආශ්‍රිතව තියෙන අනිකුත් දේවල් පාවිච්චි කරලා ලබා ගන්නා ආදායම. ඒකම ඒරොනොටිකල් රෙවනිව් කියන තව එකක් තමයි ගුවන් සමාගම් දෙකක් දැන්ටමත් ඒ පෞද්ගලික ලංකාවේ තියෙන පෞද්ගලික සමාගම් සමග එකතු වෙලා ආරම්භ කළා තියෙනවා මත්තලට පැමිණීමට. ඒකත් තමයි අපි ගිය සතිය අපි දැක්කා රෙඩ් වින්ග්ස් එයාලයින් කියන එක. ඒක ආවා ඒ ගුවන් සමාගම ඒකම තව චාට කරපු. ඒ කියන්නේ ඒකළු විසින් ඒ ගුවන් සමාගම හය කළා තව ගුවන් යානයකුත් පැමිණියා. මේ ගුවන් යාන දෙකේ පමණක් එක ගුවන් යානාවක තියෙන ධාරිතාව බැලුවොත් 420ක් මගින් රැගෙන එන්න පුළුවන්. ඒ පැමිණි ගුවන් යාන දෙකම සම්පූර්ණ මගින්නේ පිරිච්ච ගුවන් යාන 1300 ගණක් ආව. උන් සියලු දෙනාම දකුණු ප්‍රදේශයේ තියෙන සියලුම බොහොමයක්ම මේ හෝටල් වලට ගියා. අපි හොඳටම දන්නවා අපිට ලැබුණු ආදායම ඒ සුමානයට පමණක් අපි ඩොලර් ලක්ෂ එකහමාරක පමණ ආදායමක් මේ ගුවන් තොටුපළට සහ අනිකුත් ඒ ආයතන වලට ලැබුණා මේ ගුවන් මගින් පැමිණීමේ. ඒ අනුව අපිට දැන් පේනවා මේ බිස්නස් සෙන්ටරයක් කිරීමේ එක පරමාර්ථයක් තමයි අපේ ඉන්න ලංකාවේ කම්පැනි එකතු වෙලා අනිකුත් ජාත්‍යන්තර ගුවන් ආයතනත් එක්ක එකතු වෙලා පුළුවන් තරම් මත්තලට ගෙන්නා ගැනීමට කටයුතු කරමු. මේ ආරම්භය තමයි ඒ සිද්ධුවේ පසුගිය සතියේ. ඉතාමත්ම සන්තෝෂ වෙනවා සංචාරකින් 420ක් පමණ රැගෙන මත්තල
ගුවන් තුරුපලට මේ යානය පැමිණීම පිළිබඳව දකුණු පළාතේ සංචාරක ව්‍යාපාරය වඩාත් ශක්තිමත් කිරීම සඳහාත් ශ්‍රී ලංකාව පිළිබඳව අන්තර්ජාතික විශ්වාසය පුළුණැංවීම සඳහාත් මේ ඉතාමත්ම ඉවහල් වෙනවා. මත්තල ගුවන් තොටුපොළ ගුවන් මඟින්ගෙන් පිරුණු ඉතාම වර්ණවත් ස්ථානයක් බවට පත්වෙලා තියෙනවා. අපේ බලාපොරොත්තුව හැමදාම මේ ගුවන් තොටුපොළ මේ විදිහට පවත්වාගෙන යයි කියලා. මත්තල ගුවන් තොටුපොළ පිළිබඳව අදහස් දක්වන බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ ඒ ක්‍රියාකාරීත්වය ඇති කළ යුතුයි කියලා. මං හිතන්නේ ඒ සුභාරංචිය සභාපතිතුමා කතා බහ කළා. මේ හරහා අපේ රටට මේ අවස්ථාවේ අවශ්‍ය විදේශ විනිමය වක්‍රාකාරයෙන් ලබා ගැනීමේ ක්‍රමවේදයක් හැටියටත් මේ පරිවර්තනය වෙනවා. කොහොමද ඒ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක? ඒකට කරන්නේ දැන් මම කිව්වා මොන වගේ වැඩ කටයුතු මෙතන කරන්න පුළුවන් කියලා. දැන් මේකෙදි කරන්න බලාපොරොත්තු වෙන අපි එක ක්‍රමයක් තමයි. ඒකට අපි කියනවා පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් ප්‍රෝග්‍රෑම් කියලා. අපි ලෝකයේ ඕනෑම ජාත්‍යන්තර සමාගම් සමඟ එකතු වෙලා අපි සහයම සමාගමත් එක්ක යම් කිසි ඇග්‍රීමෙන්ට් ඇවිල්ලා අපි ඔවුන්ට මෙහෙ ආයෝජනය කරන්න දෙනවා. මේ දේවල් අපි දැන් සාකච්ඡා කරපු දේවල්. තව ක්‍රමයක් තියෙනවා. ඒකට කියනවා අපි එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රෙස්ට් කියලා. ඒ කියන්නේ අපි ඔවුන්ට දන්නනවා මෙන්න මේ වගේ දේවල් තියෙනවා අපිට කරන්න ඕගොල්ලන්ට ඇවිල්ලා කරන්න පුළුවන් ජාත්‍යන්තරව දන්නවා. ඒතොර ඒගොල්ලන්ට පුළුවන් ඉන්ට්‍රෙස්ට් එක පෙන්වන්න අපි කැමති මේ දේ කරන්න. ඒතොර ඒක පෞද්ගලික සමාගමක් හැටියට සම්පූර්ණ යම් කිසි කාර්යභාරයක් ඇවිල්ලා අපිට ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් කියලා ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. එමතන ඒගොල්ලන්ට පුළුවන් යම් කිසි MRO ෆැසිලිටි එක සම්පූර්ණයෙන් බාර ගන්න. එමතන එයාලයින් සම්බන්ධව බාර ගන්න. ආයෝජන රජය සමග එකම අපගේ සභාගම සමග එකතු වෙලා විශාල විදේශ විනිමයක් අපිට ලබා දීමට ඔවුන්ටත් ලාභ ලැබෙන විදිහට ඒ කටයුතු කරන්න පුළුවන්. අන්න ඒ වගේ ක්‍රමවේද මගින් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරියට අවශ්‍ය කටයුතු කරන්න. අප ගරු අමාත්‍යතුමන් එසේම ලේකම්තුමන් සහයෝගයේ අමාත්‍යාංශය අනුමැති ඇතුව ඒකම සිවිල් ගුවන් සේවා අධිකාරී අනුමැති ඇතුව අපි කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ තොරතුරු කතාබහ කරන්න දැන් අපේ සූදානම ඕ රැගෙන යන්න මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තුරුපළ. අබලමු වර්තමානයේ කොහොමද ඒ කාර්යබහුලත්ව කියලා. Let's go.